මට ඩිලයිටඩ් බෑන්ඩ් එකෙන් ඒ අභ්‍යන්තර කිසිම දෙයක් අහන්න හම්බෙන්නේ නැත්තේ ඇයි? බෑන්ඩ් එකේ නායකත්වය තව කාට හරි දෙන්න ඕන කියලා ඔයාලට එන අවස්ථාවක් එනවා. මොකක් හරි අවස්ථාවක් ආවා කියන්නකෝ. කාටද දෙන්නේ? බෑන්ඩ් ලොක්ක විතරක් වැජබෙනවා. යාන වාහන අරගෙන සුකෝග භෝගී ජීවිතය. අනිත් බෑන්ඩ් වල ඉන්න නායකයන් සමාජිකයන් හරියට සලකන්නේ. දැන් ඉන්න රම්ස් වාදක ශිල්පියත් එක්ක අපි සසදා බලන්දි. ෂා රොන්ග් ටර්න්. අයිබුවන් හැමෝටම එකින්ම ජය වෙන්න ඕන, සුබ වෙන්න ඕන. ෂායිෆෙම් රොන් ටර්න් සෙග්මන්ට් එක අපි ඔන්න මේ සතියේ දිගහරින්න හදන්නේ. හැමෝම දන්න ආදරය කරන චරිතයක් ඇබිලිපිටිය ඩිලයිටඩ් සංගීත කණ්ඩායමේ නායක අමිත් ගයාශාන්. අයිබුවන්. අයිබුවන්. අය එකෙම ජය වෙන්න ඕන. දක්ෂයෙක්, සුපිරි ඩ්‍රම්ස් වාදක ශිල්පියෙක්, ඒ වගේම තමයි සංගීත කණ්ඩායමේ නායකත්වය අඩුව පාඩුවක් නැතුව සුපිරියටම අරගෙන යන චරිතය. දැන් මේ අමිත් ගයාශාන් මේ ඇබිලිපිටිය කිව්ව ගමන් ඇබිලිපිටියෙන් බිහුණු සංගීත කණ්ඩායම් අභිභවාගෙන ලංකාවෙම හැමෝගෙම නමක් දිනාගන්න තැනට දැන් මේ වන විට ඩිලයිටඩ් ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ සංගීත කණ්ඩායම් පටන් ගන්න? පටන් ගන්න කොච්චර කාලයක්ද? අපි බෑන්ඩ් එක පටන් ගත්තේ අයියේ 2008 අවුරුද්දේ. 2008 ඉඳලා මේ වෙද්දි අපිට අවුරුදු 15ක් දැන්. ඔව්, සමහර වෙලාවට ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ බොහොම කෙටි කාලයකින් ජනප්‍රිය වුණු සංගීත කණ්ඩායමක් කියලා. හැබැයි ඇත්තටම අපි අවුරුදු 15ක ලොකු ඉතිහාසයක් තියෙන සංගීත කණ්ඩායමක්. මං හිතන්නේ 2015-16 වගේ ෂායිපෙම් සින්දු කාමරේට පින්සිද්ධ වෙන්න අපි ආපු ගමන හරිම වේගවත් වුණා. මිනිස්සු අතරට ඉක්මනින්ම යන්න පුළුවන් වුණා ඒ සින්දු කාමරේ ප්ලේ කරපු එකත් එක්ක. ඕම තමයි අපි පටන් ගත්තේ. දැන් ඩිලයිටඩ් බෑන්ඩ් එක දැන් 2008 පටන් ගත්ත කියලා කිව්වනේ. කොහොමද මේ නම, කවුද දාන්නේ නම, කාටද ඔයාලද රෙජිස්ටර්, ඔයාගේ නමද රෙජිස්ටර් වෙලා තියෙන්නේ? ඔව්, මගේ නමට තමයි බෑන්ඩ් එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. හැබැයි අපි 2008 බෑන්ඩ් එක පටන් ගනිද්දි බෑන්ඩ් එකේ නම ඩිලයිටඩ් නෙවෙයි, ඇබිලිපිටිය රිද්මා කියලා තමයි අපි පටන් ගත්තේ. ඊට පස්සේ අපි අවුරුදු 3ක් විතර වගේ ඒ නමින් ගිහිල්ලා, මොකද අර මේ ගොඩක් අය කිව්වා මේ නමට වඩා වෙන නමකින් ගියොත් හොඳයි කියලා බෑන්ඩ් එකේ හිටපු අයම. ඉතින් ඒකත් එක්ක තමයි අපි බෑන්ඩ් එකේ නම වෙනස් කරන්න තීරණය කරේ. අපේ මතක් කරන්න ඕනි MG ධනුෂ්ක, ඔයාලා ගොඩක් ආදර කරන චරිතයක්. එයත් අපේ බෑන්ඩ් එකේ මුල් සමාජිකයෙක්නේ. එයාත් මේ නම වෙනස් කරන වැඩේ දී මූලිකත්වය ගත්ත ධනුෂ්කත්. ධනුෂ්කටත් ලොකු උවමනාවක් තිබුණා මේ තියෙන නම වෙනුවට, රිද්මා කියන නම වෙනුවට මේ ඩිලයිටඩ් කියන නම අරගෙන එන්න. ඉතින් අපි සාර්ථකයි කියලා හිතනවා. මොකද ඩිලයිටඩ් කියන්නේ ප්‍රබෝධමත් බව. ප්‍රබෝධමත් බව. ඉතින් නම යෝජනා කරේ මම. ඒකත් එක්ක මං හිතනවා මේ කරපු වැඩේ සාර්ථකයි කියලා. රයිට්. දැන් ඩිලයිටඩ් වේගවත් සීග්‍රීන් හැමෝගෙම ආදරය දිනාගත් සංගීත කණ්ඩායමක්. අමිත් ගයශාන් වගේ නායකත්වයෙන් විශේෂත්වයක් තියෙනවා ලංකාවේ සංගීත කණ්ඩායම ගත්තට පස්සේ. අර එක කුස්සේ උපන් සහෝදරවරු එහෙම ඉන්නවා දකිනවා අපි අඩුයි. ඉතින් එකම කුස්සේ උපන් සහෝදරු 3 දෙනා ඉන්න සංගීත කණ්ඩායම, ඩ්‍රම්ස් වාදක ශිල්පියා අමිත් ගයශාන්, ඒ වගේම තමයි ඔක්ටෝෆෑට්, එතකොට කීබෝඩ්. මං හිතන්නේ ලංකාවේ සහෝදරයෝ දෙන්න ඉන්න බෑන්ඩ් තියෙනවා. සහෝදරයෝ 3 දෙනෙක් එකතු වෙලා හදපු පළවෙනි බෑන්ඩ් එක මං හිතන්නේ අපි. හරි. ඉතින් මේ විදියට ඇබිලිපිටිය ඩිලයිටඩ් මේ මම මෙහෙම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඇබිලිපිටිය ඩිලයිටඩ් බෑන්ඩ් එක ගත්තට පස්සේ මට අවංකම උත්තරයක් ඕන මේකට. සාමාන්‍යයෙන් අපි මේ ෆීල්ඩ් එකේ ඉන්නවනේ, හැම බෑන්ඩ් එකම තියෙන යම් යම් ප්‍රශ්න අභ්‍යන්තර දේවල් අපිට ඇහෙනවා, ඒ කට්ටිය අපිට කියනවා. හැබැයි මට ඩිලයිටඩ් බෑන්ඩ් එකෙන් ඒ අභ්‍යන්තර කිසිම දෙයක් අහන්න හම්බෙන්නේ නැත්තේ ඇයි? එහෙම දේවල් නැද්ද? එහෙම දේවල් තිබුණත් එළියට දාන්නේ නැද්ද? මොකද්ද? ඔව්, ප්‍රශ්න නැහැ කියලා මේ ඇත්තටම කියන්න බෑ. මොකද 10 දෙනෙක් එක්ක වැඩ කරනවා කියන්නේ ප්‍රශ්න මතු වෙනවා. අදහස් 10ක්. ඔව්, අදහස් 10ක් එක්කනේ වැඩ කරන්න වෙන්නේ. එතකොට
අර කලින් කිව්වා වගේ එක පවුලේ අපි තුන් දෙනෙක් ඉන්න එක මාර හයියක් මේ වැඩේදී. ප්‍රශ්නයක් මතුවුණත් ඉක්මනට විසඳ ගන්න ලේසි. අනිත් එක තමයි මේ අපි තුන් දෙනා වටේ අනිත් අයත් සහෝදරයෝ වගේම බැඳිලා ඉන්නවා. මේ මේ කාලය ඇතුළත ගොඩක් අය දන්නවා අපේ බෑන්ඩ් එකේ මේ ප්ලේයර්ස්ලා සිංගර්ස්ලා වෙනස් වුණේ නැහැ ලොකු කාලෙකින්. අපි වෙනස් වෙන දෙන්නෙත් නැහැ. මොකද මේ අපි ප්‍රශ්නයක් ආවත් අපිට දැනෙනවා අනිත් අයත් මාර හෙල්ප් එකක් දෙනවා මට මේ වැඩේ කරගෙන යන්න, ප්‍රශ්නයක් විසඳ ගන්න. ප්‍රශ්නයක් මතුවෙන්න එනකොටම සමහරු මට කතා කරලා බෑන්ඩ් එකේ කෙනෙක් කියන්නකො මට කතා කරලා කියනවා මේ අමිත් මෙන්න මෙහෙම එකක් දැනෙන්න තියෙනවා අපි පොඩ්ඩක් කතා කරමු කියලා. අනිත් එක තමයි ගොඩක් බෑන්ඩ් වල කරනවද නැද්ද මන් දන්නේ නැහැ. අපි නම් සතියකට වතාවක් විතර බෑන්ඩ් මීටින් එකක් අරගෙන මේ සතියේ ප්‍රශ්න මොනවද මේ මාසේ ප්‍රශ්න මොනවද කියලා අපි නිතරම කතා කරනවා. මං කියනවා අනිත් බෑන්ඩ් වලටත් පුළුවන් හැම වෙලාවකම සාකච්ඡා කර කර යන්න පුළුවන් නම් හරි වටිනවා මේ වැඩේ. ඒ වගේ අවස්ථාවලදී කවුද අර මුදුන වගේ වෙන්න හදන්නේ? කවුද මං පොර වගේ වෙන්න හදන්නේ? කවුද බෑන්ඩ් එකේ? එහෙමයි හැමෝටම මම සමතන දීලා තියෙන්නේ. මං හිතන්නේ එහෙමයි. මම මල්ල දෙන්නටවත් විශේෂ වරප්‍රසාද මුකුත් දීලා නැහැ. මොකද මුදල් වලින්වත් අනිත් අයත් ඒක දන්නවා. මම තනියම තමයි බෑන්ඩ් එක පාලනය කරන්නේ. හරි. දැන් ඔයා තනියම පාලනය කරනවා කියලා දෙයක් කිව්වා. ඒ ඒ ප්‍රශ් ඒ ඒ වචනෙත් එක මට තා පොඩ්ඩක් එහාට මට හිතනවා කතා අරගෙන යන්න. දැන් කවද හරි දවසක දැන් ඔයා ඇත්තටම තව ජොබ් එකක් කරනවනේ මේ වැඩ රාජකාරීත් එක වඩා අමාරුයි. බෑන්ඩ් එකේ නායකත්වය තව කාට හරි දෙන්න ඕන කියලා ඔයාට එන අවස්ථාවක් එනවා. මොකක් හරි අවස්ථාවක් ආවා කියන්නකෝ. කාටද දෙන්නේ? මලිලා දෙන්නගෙන් කාටද දෙන්නේ? එහෙම නැත්නම් බෑන්ඩ් එක තව කාට හරි දෙනවද? මම කෙනෙක්ව නම් කරන්න කැමති නැහැ. ඒ වුණාට මම මල්ල දෙන්නට දෙන්නේ නැතුව වෙන කෙනෙකුට දෙනවා කියලා තරේම කියන්න පුළුවන්. මොකද මල්ල දෙන්නගෙන් වෙන්න ඕනි දෙයක් වැඩක් වෙන්නේ නැහැ. වෙන්න ඕනි දෙය එයාලා දෙන්න කොහොමත් කිව්වත් නොකිව්වත් ඒ වැඩේ වෙනවා කියලා මම දන්නවා. හා ඔව්. එතකොට වෙන කෙනෙක්ව පැවරුවම තුන් දෙනෙක් ඉන්නවා කියලා මට ලොකු හයියක් තියෙනවා. මොකද එක්කෙනෙකුට පවරනවට වැඩිය මම නැති වුණොත් කවදාකරි බෑන්ඩ් එකේ පැවැත්මට තුන් දෙනෙක් විතර ඉඳීවි. ඒ වගේ හයියක් තියෙනවා මට. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක ඒක බොහොම ලස්සන උත්තරයක් මම දන්නේ. සාමාන්‍ය කෙනෙක් දෙන්නේ නැති උත්තරයක් කෙනෙක් ගන්න නැති තීරණයක් ඔහා ගත්තේ. මේ අමිත් බෑන්ඩ් එකට තරහකාරයෝ ඉන්නවද? මං හිතන්නේ දැන් ඉන්නවා. ඉස්සර හිටියේ නැහැ. මුල් කාලේ අර පටන් ගනිද්දි ඇත්තටම මේ තරහයි කියලා මිනිස්සු තරහා ඇති කරගන්නේ මං හිතන්නේ අර තමන්ට නැති දෙයක් තව කෙනෙකුට තියෙනකොට තමයි. අපිටත් යම් දෙයක් ඇති දැන්. ඒ නිසා තරහකාරයෝ ඉන්නවා. මේ පහුගිය දවස්වල වෙච්ච යම් යම් සිදුවීම් එක්ක ඒක දැනුණා තේරුණා. දැන් නම් තරහකාරයෝ ඉන්නවා. එතෙන් තමයි මම මේ ඉන්නා. කොරියටුවරයක් ආවා. ඔව්. ඩිලයිටඩ් බෑන්ඩ් එකට අවසාන මොහොතේ වැඩේ ගැස්සෙනවා. ඔව්. මොකක්ද උනේ? ඇත්තටම උනේ මොකක්ද කියලා දිගින් දිගටම විස්තර කතා කරනවට වැඩිය අර ගොඩාක්ම තමන් ළඟින් හිටපු අයව විශ්වාස කරා. එහෙම විශ්වාස කරන්න ඕනි නෑ කියන මට්ටමට මේ මිනිසුන්ව අපිව ගෙනාවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ ඇති මං හිතන්නේ ඒ ගැන කියනවා. මොකද ගොඩාක්ම ළඟින් ඉන්න අයව විශ්වාස කරන්න එපා. ඒ කියන්නේ බකට් එකක් දී ළඟම ඉන්න කට්ටිය. ඔව්. නොහිතපු අය බකට් එක අදින තැන හිටියා. නම් වශයෙන් කියන්න කැමති නැහැ. ඔව්. නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. මං හිතන්නේ දැන් කරපු අය දන්නවා. අපිත් දන්නවා කියලා. පළමු විදේශ සංචාරය. ඔව්. කතා කරපු පළවෙනි විදේශ සංචාරය නෙවෙයි. යන්න හිටිය. ඔව්. යන්න හිටපු. මොකද කලින් කොරෝනා ව්‍යසනයට කලින් කුවේට් යන්න හිටියා අපි. හරි. ඒ වෙලෙත් කොරෝනා නිසා නැවතුණා. ඊට පස්සේ මං හිතන්නේ මේ අපිට අර මුදල් වලට නැතුව නිකන් ටුවර් යන්න තිබුණා නම් මේ වෙද්දි රටවල් 10කට විතර යන්න තිබුණා. එහෙම එකකුත් තියෙනවා. අර අපි හදාගත්තු දෙයක් තියෙනවා යම්කිසි වටිනාකමක් තියෙන්න ඕනිනේ. යස්. ඔව්. ඒකත් එක්ක තමයි මේ මේ මේක පහු වෙන්නේ. හරි. අමිත් ඒ කතාවෙන් පස්සේ මං වෙනස්ම තැනකට මේ කතාව දැන් අරගෙන යන්න හදන්නේ. දැන් ඔයා සංගීත කණ්ඩායම නායක එක් විදියට ඔයා සහ කලින් දුන්නු උත්තරත් එක්ක මට මේ දැන් නිර්මාණය වුණ මගේ හිතර ආපු ප්‍රශ්නයක් මේක.
ඔයා කිව්වා මේ පාලනය දෙන්නේ තුන් දෙනෙක් අතරට දෙනවා, සංගීත කණ්ඩායම් පවත්වාගෙන යන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වා. දැන් සංගීත කණ්ඩායමේ ආරම්භයේදී තිබුණු ලෙවල් එකට වඩා සෑහෙන ලොකු ලෙවල් එක බෑන්ඩ් එක තියෙනවනේ. හැමෝම යාහන වාහන අරගෙන එහෙම තැනක ඉන්නවනේ. මම අහන්න කැමතියි දැන් ඔයාගේ බෑන්ඩේ කට්ටිය ඒ විදිහට යම් කිසි ස්ථාවරයක් හදාගෙන තියෙනවා. හැබැයි සමහර තවත් උඩින් තියෙන බෑන්ඩ් වල ඉන ශිල්පීන් අපි දැකලා තියෙනවා. සමහර කට්ටිය තාමත් රෙන්ට් එකට ඉන්නේ. බෑන්ඩ් ලොක්ක විතරක් වැජබෙනවා. යාන වාහන අරගෙන සුඛෝපභෝගි ජීවිතය. හැබැයි ඔයාගේ බෑන්ඩ්යත් එක බලද්දී ඔයාට වඩා සීනිය තවත් බෑන්ඩ් ඒ තැනයි, ඔයාගේ බෑන්ඩ් එකේ තැනයි. මොකද්ද මේ අහසට පොළව වෙනස ඔයාට දැනෙන විදියට? මට නම් දැනෙන්නේ මොකද මේ මුදල් තමයි ප්‍රධාන සාධකය ඕකෙදී. මගේ මට්ටමේ ඉන්න බෑන්ඩ් කීපයක්ම මම කරන විදියටම පිළිවෙලකට අනිත් ප්ලේයර්ස්ලාට මෙම්බර්ස්ලාට සලකලා කරන බෑන්ඩ් ඉන්නව තව. මං හිතන්නේ මේ චෝ එකකින් කියන්නේ මාසෙකට ලැබෙන ආදායමක් තියෙනවනේ. ඕකෙදී සීනියර් බෑන්ඩ් ගොඩක් වෙලාවට මං හිතන්නේ මේ අර බෑන්ඩ් එකේ සීනියර්ස්ලාට වැඩිපුර මුදල් දෙනවා. ඊට පස්සේ ජූනියර් ප්ලේයර්ස්ලාට බෑන්ඩ් එකට එකතුණු කාල සීමාවත් එක්ක ඒකේ මුදල එයාලා ෂෝ එකකින් ගෙවන මුදල තීරණය කරලා තියෙනවා. එහෙම එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් අපි සම මුදල් තමයි බෑන්ඩ් එකේ අනිත් මෙම්බර්ස්. ඉතින් ඒකේ වැරද්දක් නැහැනේ. සීනියර් ජූනියර් බෙදිර සල්ලි දුන්නම එතකොට ප්‍රශ්නයක් නැහැ. නැත සීනියර් කෙනා හිතනවා අදාපු කෙනාට මට දෙන ගාණ දෙනවා කියලා බෑන්ඩ් එක ඇතුළේ ප්‍රශ්නයක් එනවානේ. අපේ එහෙම නැහැ. ඔයා මං හිතන්නේ ඔය අහන ප්‍රශ්නෙත් නෑ නෑ ඔයාගේ නෙවෙයි. අනිත් දැන් ඔය දික් කරන චෝදනාව අනිත් බෑන්ඩලින් ඔය සීනියර් ජූනියර් බේදි 90 සල්ලි දෙනවා කියලා කිව්වනේ. ඔයා කියන ඔයාගේ එහෙම නෑ කියලා. හැබැයි ඉතින් ඒ බෑන්ඩ් එකේ සීනියර් කෙනා හිතන්න පුළුවන් අදාපු කෙනාට එයාගේ සීනියර් කෙනාට හම්බෙනවා ගාණ හම්බෙනවා. එතන පොඩි ගැටණයක් ඇති වෙනවා ඔයා කියන විදියට. මං හිතන්නේ අපේ ඇතුලේ ප්‍රශ්න නෑ. අපි වෙන බෑන්ඩ් ඔයා කියන විදියට මේ මම මෙහෙම ඉන්නම්කෝ ඒකට. අපි දැන් ගොඩක් අය දන්නවා අපේ බෑන්ඩ් එකේ හැමෝම මේ වෙද්දි වාහන අරගෙන වාහන පදිනවා. ඉතින් මම තමයි මුලින්ම වාහනයක් ගත්තේ. මම කැමති වුණා මගේ මල්ල දෙන්න වාහනයක් ගන්න කලින් තව කවුරු හරි වාහනයක් ගන්නවට. මං ඒ තැන හිටියේ මොකද අපි ඇත්තටම මේ ෂෝ එකකට යනකොට වුණත් මේ වාහනයක් නැති කෙනෙක්ව අපි කොහොම හරි වාහනේ ඉස්සරහ සීට් එක තියාගෙන යනවා. යන ගමන් පෙන්නනවා මේ අර වාහනේ හොඳයි නේද. ඈ පොඩි ආසාවක් ඇති කරා. මොකද මේ අපි නොසෑහෙන දුක්ක් විඳිනවා මේ ජොබ් එකත් එක්ක. අර ඇත්තටම විනෝදාත්මක රස්සාවක් කියලා මිනිස්සුන්ට පෙන්වනට නිදි මරාගෙන අයියත් ජොබ් එකේ හවුල්කාරයෙක් මේ ජොබ් එකේ. ඉතින් ඒක දන්න නිසා මේ ඉතින් ඒකත් එක්ක අපි සැප කියන එක විඳින්න ඕනි කියලා හිතලා තමයි මං කිව්වා ඔයාලත් ගන්න මේක ප්‍රශ්නයක් නැහැ. ඉතින් එයාලත් ආසාවෙන් මං හිතන පතන විදියත් එක්ක එයාලත් හිතන පතනවා. ඉතින් ඒකත් එක්ක අපේ ප්‍රශ්නයක් නැහැ. අනිත් බෑන්ඩ් වල වෙලා තියෙන්නේම මං හිතන්නේ මේ අයියා කියපු ඇත්තම කතාව. මේ යාන වාහන තියෙන්නේ බෑන්ඩ් එකේ බොහෝ වෙලාවට නායකයට විතරයි, එක්කෝ මැනේජර්ට විතරයි. සමහර මම දන්න සීනියර් බෑන්ඩ් ගොඩාක් ඉන්නවා මේ රෙන්ට් එකට ඉන්නේ මේ ප්ලේයර්ස්ලා මෙම්බර්ස්ලා මේ රෙන්ට් එකට ඉන්නේ ගෙවල්වල. ඉතින් එයාලා අපි මම බෑන්ඩ් එකේ කවුරු හරි වාහනයක් ගත්තම මට කතා කරලා සුබපතපු වෙලාවලුත් තියෙනවා. නියමයි මල්ලි කියලා එයාලට හරි සන්තෝසයි. මේ ඇත්තම කතාව තියෙන්නේ මුදල් ගෙවන විදියත් එක්ක ප්‍රශ්නයක් තමයි ඕක. නැත්තම් පුළුවන් මං හිතන්නේ මේ හැමෝටම වාහන ගන්න. අනිත් බෑන්ඩ් වල ඉන්න නායකයන් සමාජිකයන්ට හරියට සලකන්නේ. ඔව් මට හිතෙන්නේ එහෙමයි. මොකද මේ මට වැඩිය සීනියර් බෑන්ඩ් වල අයටත් ඒ මට්ටමට එන්න බෑ කියලා හිතෙන්නේ. මං හිතන්නේ මේ යම් කිසි මුදලක් ෂෝ එකකින් ගන්නවා. ඒ මුදලින් ලොකු කොටසක් නායකයට ඉතුරු වෙද්දි ප්ලේයර්ස්ලට මෙම්බර්ස්ලට බෙදලා යන කොටසේ හරි. ඔයා කියන්නේ අනිවාර්යෙන් නායකට ලොකු කොටසක් එන්න එපා ඉතින්. ඔව්. මෙහෙමයි මේ ඉගෙන අසාධාරණ විදිහට එකතු වෙනවා කියලාද කියන්නේ? අසාධාරණ විදිහට එකතු වෙනවා කියන එක තමයි මම කියන්නේ. රයිට්. මම දැන් ආපහු වෙනස්ම පැත්තකට යන්න හදන. ඔයා දක්ෂ ඩ්‍රම් ස්වාදක ශිල්පියෙක්. ඔයා කවුද මුලින්දම්
බලාගෙන හිටියේ මම මෙයා වගේ වෙන්න ඕන මෙයා වගේ වෙන්න ඕන මට මෙයා මේ මේ යන මෙයා ගහන ෂොට් එක මාරු එහෙම කවුද වගේ ඔලි තිබුණේ මුලින්ම මම සම්ප්ලවර්ස් රොෂාන් අයියාව තමයි මුලින්ම දැකපු ආසාවෙන් බලපු ඩ්‍රම්ස් වාදන ශිල්පියා ඊට පස්සේ මං ආසාවෙන් බැලුවේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ චම්ලි චින්තක අයියා ගොඩක් අය කියනවා මේ මම චම්ලි අයියා වගේලු චම්ලි අයියාගේ නෑදෑයෝද කියලා අහනවා ඒ ෂොට් එකමද ගහන්නේ පුතෙද්ද කියලා අහනවා ඒ ගහන විදිය ඒ ෂොට් එකේ විදියට මාව පේන්නේ ඒ විදියටලු අහහ ඔව් ඒක ඒක මම හිතලා අනුකරණය කරපු එකක් නෙවෙයි ඒ කියන්නේ මගේ විදිය ඒක ගොඩක් අය මේ මට කතා කරලත් අහලා තියෙනවා මේ චම්ලි අයියා නෑදෑයෝද එහෙම කියලා ඉතින් ඒ දෙන්නව තමයි මං ගොඩක් ආසාවෙන්ම බැලුවේ මේ සම්ප්ලවර්ස් රොචාන් අයියා දැන් අරොස්ටා සංගීත කණ්ඩායමේ ඊට පස්සේ පර්පල් රේන්ජ් චම්ලි අයියා රයිට් එචරයි ප්‍රසංග අයියා සංගීත ප්‍රසංග අයියා ආසාවෙන් බලනවා ෆ්ලෑෂ් බෑක් නී රොචාන් අයියා ආසාවෙන් බලනවා තාමත් බලනවා අර ඒ වුණාට අර දෙන්න ප්ලේ කරපු දේවල් මොකද මං අර කලබලින් ඩ්‍රම්ස් ගහන කෙනෙක් නෙවෙයි ඔව් ඒ නිසා අර දෙන්නේ එකගේ ප්ලේයින් මට ටිකක් ළඟින් ගියා වගේ කියලා දැන් අමිත් සංගීත කණ්ඩායම තුල මෑත කාලයේ තුලදී පොඩි වෙනසක් සිද්ධ වෙනවනේ ඒ වෙනස තමයි ඩ්‍රම්ස් වාදක ශිල්පියේ තව ඔය ආදේශක කෙනෙක් සංගීත ප්‍රසංගවලදී අපිට දකින්න ලැබෙනවා දැන් මං හිතන්නේ ඒක වාඩ තියෙන වැඩ රාජකාරීත් එක්ක වගේ ජොබ් එකත් එක්ක වෙන්න පුළුවන් හරි හැබැයි දැන් අර අපි මුලින් දැකපු ඩිලයිට් ඒ ඩ්‍රම්ස් වාදක ශිල්පියා ඔයා දැන් ඉන්න ඩ්‍රම්ස් වාදක ශිල්පියත් එක්ක අපි සසදා බලද්දි පොඩි වෙනසක් අනිවාර්යයෙන්ම පොඩි ලොකු වෙනසක් තියෙනවනේ ඔයා බොහොම සංසුන් ගමනේ හැබැයි නියම නෝට් එකව ගහනවනේ හැබැයි මම දැන් ඉන්න කෙනාට වැරද්දක් කියනව නෙවෙයි ඔහේ ගහගෙන යනවා ඒ කියන්නේ අර ගහනවා හැබැයි එතකොට අර සද්දෙට යම් කිසි බලපෑමක් නැද්ද රසිකයන්ට ප්‍රේක්ෂකයන්ට ඒක යම් කිසි බලපෑමක් නැද්ද ගොඩක් අය ඔය වැඩේ මුලදිම කරන්න හදද්දි බෑන්ඩ් එකේ අයත් අපි සාකච්ඡා කරා මේක සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද මේ වැඩේ මොකද ඇත්තටම ওই තීරණය ගන්න ලොකුම හේතුව මේ අපිට මැනේජර් කෙනෙක් නැහෙනි බෑන්ඩ් එකේ කලින් හිටියේ එතකොට මැනේජ්මන්ට් එක බලන්න මොකද ෆෝන් එකට ආන්සර් කරන එක මේ ජොබ් එකේදී මේ ඉතාලම වටිනවා දන්නවා ගොඩක් අය මට කියනවා මේ මම කොච්චර නිදි මරලා මහන්සි වෙලා හිටියත් මට උදේ 6ට කෝල් එකක් ගත්තත් මම ගොඩක් වෙලාවට ෆෝන් එක ආන්සර් කරන කෙනෙක්. ඉතින් ඕකත් එක්ක මේ මම අය දන්නවා වෙන ජොබ් එකකුත් කරනවා. ඉතින් ඒ වැඩ රාජකාරීත් එක්ක ඔෆිස් එකේ වැඩත් පහසු වෙන තමයි මේ වැඩේ කරේ. ඊට පස්සේ මම ෂෙනුව බෑන්ඩ් එකට අරගෙන අවුරුද්දක් විතර යනකම්ම බෑන්ඩ් සෙෂන් එක සහ ආටිස්ට් සෙෂන් එක බෑන්ඩ් සෙෂන් එකේ ෂෙනූට දුන්නේ යම් කිසි කොටසක් විතරයි මම ප්ලේ කරා. එයාගේ ඔළුවට මම ප්ලේ කරපු විදිය මොකද්ද කියලා අයිඩියා එකක් යනකම්ම මොකද එයා මේ මම බෑන්ඩ් එක පටන් ගන්න කාලේ ඉඳලා චූටි කාලේ ඉඳලා බෑන්ඩ් එක ගැන හොඳටම දන්න කෙනෙක්. මොකද අපේ සවුන්ඩ් සෙටප් එකේ ලේසර් සවුන්ඩ් සෙටප් එකේ තුෂාර අයියගේ පුතා තමයි ෂෙනූ කියන්නේ. එතකොට ලේසර් සවුන්ඩ්ස් තමයි අපේ මේන් සෙටප් එක. අපි වැඩිම ෂෝ ගානක් ගහලා තියෙනෙත් ඔය සෙටප් එකේ. එයා දන්නවා එතකොට මේ අපි ප්ලේ කරන්නේ මොනවද ඒ අයිඩියා එක එයාගොලු හොඳටම තියෙනවා. ඒකයි එයාව ගන්නත් හේතුව උනේ. අනිත් එක එතකොට බෑන් සෙෂන් එක අපි දෙන්න බෙදාගෙන ගැහුවා. ආඩි සෙෂන් එක මම පූල් ගැහුවා. එයා පිටින් ඉඳලා අවුරුද්දක් විතර බලාගෙන හිටියා. ඊට පස්සේ දැන් එයා බෑන් සෙෂන් එක ගහනවා පූල්. මම ආඩි සෙෂන් එක ගහනවා. මොකද බෑන්ඩ් එකේ අයත් තාමත් මම ප්ලේ කරන්නවට කැමති ආඩි සෙෂන් එකවත් එළිය මිනිස්සු බලාගෙන ඉන්නවා. අර අයිල මල්ල තුන් දෙනෙක් එක්ක හැදුණු බෑන්ඩයක් කියලානේ නම හැදුනේ. ඔව් නම හැදුනේ. ඒකත් එක්ක අපි ඒක නැති කරගන්න කැමතිත් නැහැ. ඒ නිසා මම හිතන්නේ මම දිගටම මේ ආඩිෂන් එක දිගටම ප්ලේ කරાવි. එතකොට අර අප්ඩේට් සද්දේ ගහවි ෂෙනු මම අර නිවිච්ච සද්දේ ගහවි රස දෙකම මිනිසුන්ට බලන්න පුළුවන්. ෂෙනු දක්ෂෙක් වැඩෙක් අපි වැඩෙක් නෙවෙයි කියලා නෙවෙයි අදහස් කරේ. යම් සේනෙක් වරදවා තේරුම් ගත්තොත් ඒකම එක නිවැරදි කරේ. මොකද හැදුණු සද්දයක් තිබුණා ඒ සද්දේ මේන්ටේන් කරනවා කියන්නේ ඒක හරි අමාරු දෙයක් තව කෙනෙක්ට. හැබැයි ඒ ෂෙනු හැබැයි ඔයා ඇවිල්ලා මම හොඳට බලපු දෙයක් තමයි ඕනම කෙනෙක් දියා බලන් ඉඳලා ඒ විදිහට මම වැඩේ ඩ්‍රම්ස් නෝට් එක ගහන කෙනෙක් ඔයා. මොකද ෂෙනු අලුත් ප්ලේයර්ස් කෙනෙක් ෆීල්ඩ් එකට. එයා මේ මට වඩා ගොඩක් අප්ඩේට් ස්පීඩ් එහෙම එකක් තියෙනවා. මේ
එයා මංගිතන්නේ යම් කිසි කෙනෙකුට ඕනෑම ශේෂ්ත්‍රයක කාලයක් යනවනේ පරිණත වෙන්න. එයත් ඒ මට්ටමට යම් කිසි කාලයක් තුළ ඒවි ලොකු කාලයක් නොයා ඒවි කියල විශ්වාසයක් තියෙන දක්ෂයකයා. ඉතින් මමත් පිටිපස්සෙන් යත් එක්ක ඉන්නවා. ඕනම කෙනෙක්ගේ ෆෝන් එක ආන්සර් කරන ඕනේ. ගොඩක් වෙලාවට මට ඒක කියලා තියෙනවා. අයියගේ කෝල් කීපයක් මිස් වුණා. හරි. මම නිකන් යන්නේ. මේ රයිට් අමිත් ගයශාන් එක්ක අද බොහොම ලස්සන කතා බහක් අපි අරගෙන ආවේ රවුන්ඩ් ටර්න් ඇතුලේ. එක එක පැතිවලට මේ කතා බහ විසිරුණා. සමහර කට්ටිය තොප්පි දාගනි Tamanට අදාළ නම්, නැත්නම් තොප්පිය පැත්තෙන් ගරවලා තියන්න. අපි මේ කතා බහ කෙලින් කතා බහක්. ඒ නිසාවෙන් රවුන්ඩ් ටර්න් යන ස්වභාවය ගැන ඔබ දන්නවා. අමිත් ගයශාන් ආපු ගමන් මඟ ගැන අවංකව අපිටත් සතුටුයි. අද ලොකු තැනක ඉන්නවා. ওই ජනප්‍රියභාවය තව තව වැඩි කරගෙන ඉස්සරහට යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. තරගකරුවන් අනිවාර්යෙන්ම තරගකරුවන් වුණාට කමන්නේ, තරහකාරයෝ නොවේවා. මේ ගොඩක් ස්තුතියි ආරාධනා කරාට අවස්ථාවට. ශායිප්පෙම් සින්දු කාමරේට හැමදාම ස්තුතිවන්ත වෙනවා අපිව මේ තැනට ගෙනාවට. එකේ මේන ජයවේවා අමිත් ගයශාන් ඇතුළු ඩිලයිටඩ් බෑන්ඩේ කොල්ලොක්කොටම ජයවේවා.